මෙම සාකච්ඡාවේදී අදහස් දක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පොදු ජන පෙරමුණ මුල සිටම ජනාධිපතිවරයා සඳහන් කළ ස්ථවිරී රැඳී සිටි බවයි. ඒ තුලින් රටත් ජනතාවත් වඩාත් යහපත් තත්ත්වයකට රැගෙන යාමට හැකිවන බව ඒ මහතා එහිදී සඳහන් කළා. ඒ අනුව ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් කැඳවන තුරු ජනාධිපති දුර අපේක්ෂකත්වයේ පිළිබඳව විසංවාදයන්කින් තොරව පවතින පොදු අභිහෝග ජය ගැනීමේ අරමුණ ප්‍රමුඛ කර ගනිමින් ඉදිරියට යා යුතු බවට දෙපාර්ශ්වයම මෙහිදී එකඟ වී තිබෙනවා. මේ අතර හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සඳහා නිල වශයෙන් සහභාගී විය හැකිවන පරිදි අවස්ථාවක් නිර්මාණය කර දීම පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමන් බැසිල් රාජපක්ෂ මහතාකින් විමසා තිබෙනවා. එහිදී රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ අන් සියල්ලටම පෙර ඒ පිළිබඳව තමන් විසින් ආණ්ඩුවට යෝජනා කර තිබූ බවයි. තවදුරටත් කල් නොදමා කඩිනමින් ඒ සම්බන්ධව ක්‍රියා කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාකින් එහිදී ඉල්ලා තිබෙනවා. මැතිවරණයේ කල් දැමීම හේතුවෙන් පළාත් පාලන මහජන නියෝජිතයන් පත්ව සිටින විවිධ අසීරුතාවන් පිළිබඳවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ජනාධිපතිවරයාට වැඩිදුරටත් සඳහන් කළා. ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යදුරයක් දරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ පාර්ශවයෙන් ජනාධිපති අපේක්ෂකත්වයේ බහර ගැනීමට සූදානම් වී ඇති විජේදාස රාජපක්ෂ මහතා පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා වී තිබෙනවා. ඔහුට තවදුරටත් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හැකිද යන්න ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඒ ගැන අවසන් තීරණයක් ගැනීම තමන්ගේ රාජකාරියක් නොවන බවයි. නමුත් පක්ෂයක් ලෙස වැරදි පූර්වාදර්ශයන්ට ඉඩ දීමට නොහැකි බව පොදු ජන පෙරමුණේ පොදු තීරණයක් වන බැවින් අදාළ පූර්වාදර්ශයන් සම්බන්ධයෙන් ගතයුතු නිල ක්‍රියාමාර්ග වෙත පක්ෂය මේ වන විටත් අවතීර්ණ වී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.